ඇවිල්ලා මම දකින විදියට එක්සත් ජනතා නිදහස් සන්ධානයේත් නෙවෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නෙවෙයි මහින්ද රාජපක්ෂ පෙරමුණ මරාපේ තමයි මරාපේ බොහොම අමාරුවෙන් චම්පිකත් ඇල්ලලා යනවා අපි කැමති චම්පිකලගේ වගේ බුද්ධිමත් අදහස් මේක ඇතුළට ඇතුල් වෙනවා නම් නමුත් මහුගේ අවුරුදු 4 තුලම යුද්ධය හැරුණකොට මේ කලමනාකරණය අපි දකින්නේ නැහැ මේ බුද්ධිමය ස්වරූපය අපි දකින්නේ අමාත්‍යාංශ 113ක් ඇතුලේ ඒවට දර්ශනයක් තිබුණාද ඒවට කාර්යක්ෂමතාවයක් තිබුණාද ඒවට සඵලදායකත්වයක් තිබුණාද කියන එක මේ සමාජයට පෙන්වුම් කරලා නැහැ දැන් එතකොට තමයි අපිට තේරෙන්නේ යුද්ධය කරුවේ මේගොල්ලෝ නෙවෙයි කියන්නේ සමහර විට පොන්සේක මහත්මයාගේ අගය අපිට තේරෙන්නේ තේරෙන අයට ඒ වෙන්න පුළුවන් මම ඒක ගැන විශේෂඥෙක් නෙවෙයි දැන් මේ අනුව මෙන්න මේ පූර්ණිකාවත් එක්ක මම කැමති මගේ අදහස් ඉදිරිපත් කිරීමට යොමු වෙන්න දැන් මිත්‍රවරුනි මේ මාතෘකාව දිහා බැලුවම මාතෘකාවේ කියන්නේ ජන මේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඔබට රටේ අනාගතය මම හිතනවා මේ රටේ අනාගතය පිළිබඳව සංදිස්ථානයක අපි ඉන්නේ අවුරුදු 60 පැනපු අපේ ශ්‍රී ලංකා ජාතික රාජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී මාවතක යනවද ඒකාධිපති මාවතක යනවද කියන තීරණය අප්‍රේල් 8 වෙනිදාට ශ්‍රී ලංකාවේ ජනතාව ගන්නවා වයිමාර් රිපබ්ලික් කියන ජර්මානු එවකට දෙවන ලෝක යුද්ධයට පෙර ආතුව තිබිච්ච ජර්මානු ජනරජයේ ජනතාවටත් මෙහෙම තීන්දුවක් ගන්න උනා ඒ තීන්දුව ගත්තේ ප්‍රජාතන්ත්‍රවාදීකරණයට පක්ෂව නෙමෙයි හිට්ලර්ට පක්ෂව දැන් මගේ තර්කය වෙන්නේ එහෙම ගත්තොත් අපි ඊටමත් අඳුරු යුගයකට ගමන් කරනවා කියන එක දැන් ඒ සඳහා සේයාවන් ඒ සඳහා දිය හැකි සේයාවන් චම්පික රණවක මහත්මයාගේ අදහස් වලම ඉතා ගැඹුරු අදහස් තුළ දල සේයාවන් අපිට මතු කරලා තිබුණා. ඒ අර්ථයෙන් ගත්තම නිර්මාල් රංජිත්ගේ ෆීනික්ස් න්‍යාය. ඒ කියන්නේ මේ රට අලු වෙන්න දීලා අලු තුලින් අර ෆීනික්ස් පක්ෂියා නැගිටීමේ නිර්මාල් රංජිත්ගේ සිහිනය සමහර විට ඇත්ත වෙන්න ඉඩ තියෙනවා. නමුත් මගේ මතය නම් එහෙම ෆීනික්ස්ලා බිහි වෙන්න ඉඩක් නැහැ කියන එක. අලු වුණොත් අලු වුණාම තමයි. ඒක බුරුමේදී දැන් චම්පික මහත්මයා ඉදිරිපත් කරපු මේ නව ජාත්‍යන්තර සම්බන්ධතා රටාව තුළ ඔවුන් ඉදිරිපත් කරන න්‍යායේ සැඟවුණු දෙයක් තියෙනවා. ඒක තමයි ඒකාධිපතිත්වය. ඒකාධිපතිත්වය කවුද? ලිබියාවේ කවුද ඉන්නේ? ගඩාෆි. කොච්චර කල් පාලනය කරාද? උතුරු කොරියාවේ කවුද ඉන්නේ? චීනේ කවුද ඉන්නේ? අඩු වශයෙන් රුසියාවේ කවුද ඉන්නේ? පුටින් අද අගමැති වෙලා ආණ්ඩුව ගෙනියන. මේ හැම රටක්ම බුරුමය, ලිබියාව ඔය කියන මේ අලුත් ලෝකේ ජාත්‍යන්තර සම්බන්ධතා පවත්වන ලෝකේ ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩක් නැහැ. ඒ ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩක් නැහැ. අවුරුදු පහෙන් පහට ආණ්ඩු ජනාධිපති මේ මැතිවරණ තියෙනවා. නමුත් මේ මැතිවරණ විවිධ උපරවැට්ටි වලින් දිනා ගන්න. එකම පාලකෙක් එහෙම නැත්නම් පාලකයාගේ දරුවන් දරුවන්ගේ දරුවන් මුණුපුරන් එක දිගට පාලනය කරන. මෙන්න මේ ආරම්භක ලක්ෂ්‍යයට තමයි අපි අප්‍රේල් 8 වෙනිදා ඉඳලා ගමන් කරන්න පටන් ගන්න හදන්නේ. අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ එක්සත් ජාතික පක්ෂය ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පොදු විපක්ෂය වෙනම තරඟ කරත් අපි ප්‍රජාතන්ත්‍රවාදී න්‍යායපත්‍රයක් ඉදිරිපත් කළා තියෙනවා. විශ්වාසනීය වෙනසක් යටතේ අපි ඉදිරිපත් කරපු න්‍යායපත්‍රය තවමත් වලංගුයි. අපි වෙනම ඉල්ලුවත් අපි පාර්ලිමේන්තුව තුළ ඒ වැඩ පිළිවෙල ඉදිරියට ගෙනියනවා. ඒක තමයි අපේ මුල සිටම එකඟතාවේ. ඒ නිසා බොහෝ විට
මේ ආල්ලුවේ මේ දහවල් සිහිනය ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන එක පිළිබඳව ඔවුන්ටත් ප්‍රශ්න තියෙන්න පුළුවන්. දැන් ඒ නිසා අපි පොඩි විශ්ලේෂණයක යෙදුනොත් මේ අපි චම්පික මැතිතුමාගේ ප්‍රධාන තල තුන මේ ආණ්ඩුව ගෙනියන එක පැත්තකින් ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ තලෙ මට බරපතල ප්‍රශ්නයක් තියෙනවා ඒ සම්බන්ධයෙන්. මොකද අපි ජාත්‍යන්තර නීතියේ ජාත්‍යන්තර සම්බන්ධතාව අර අපි කියන මූලෝපායික අවශ්‍යතා වගේම මේ සාපේක්ෂ වාසිය කියන සංකල්ප කොයි විදියටද චීනෙත් එක්ක ඉන්දියාවත් එක්ක එහෙම නැත්නම් මේ කතා කරන අලුත් ඇක්සිස් එකේ අලුත් අක්ෂය තුල ඉන්න රටවල් වලින් අපි ගන්න එක අපිට ඇඟලුම් නැත්නම් වෙන භාණ්ඩයක් චීන වෙළඳපොලේ විකුණ ගන්න එකද පුළුවන්ද? එහෙම නැත්නම් බටහිර නැත්නම් එහෙම නැත්නම් අප්‍රිකානු වෙළඳපොලේ විකුණ ගන්න එකද වැදගත් කියන කතාවත් එක්ක මේ චම්පික මේ මහා ජාතිකවාදයත් එක්ක සම්බන්ධ කරන ජාත්‍යන්තර සම්මතා ලෝකේ මම හිතන්නේ ලංකාව කොයි අතට ගෙනියන්න සැලසුම් කරනවද කියන ප්‍රශ්න. දෙවනුව ඔව් මම හිතන්නේ ආර්ථිකයත් එක්ක නූතන රාජ්‍යය සම්බන්ධ කරා ඒ නූතන රාජ්‍ය ආර්ථිකයත් එක්ක සම්බන්ධ කරාම ඉතා ලස්සනට ගොඩනැගෙනවා එක දෙයක්. ඒක තමයි මේක මේ රට අයිති එක ජාතියකට. ඒ රට අයිති එක ජාතියකට ඒ ජාතියට තමයි දේශපාලනය විතරක් නෙවෙයි ආර්ථිකයත් අයිති කියන තැන. මෙන්න මේ සමස්තය විසින් මම හිතන්නේ චම්පික ඇමතිතුමා සමාජෙම චම්පික කියලා කිව්වේ එතුමාට ඇමති කෙනෙක් විශ්වවිද්‍යාල පුරද්දට චම්පික කියලා කිව්වේ එතුමාගේ ගැඹුරු අදහස් තුළ තියෙන යටි අරමුණ තමයි මේ රට යම්කිසි දීර්ඝ කාලයක් එකට පැවැත්විය හැකි නොනැවැස්ව පැවැත්විය හැකි හෙජමොනික රාජ්‍ය ගොඩනැගීම. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ රාජ්‍යයේ අයිතිය එහෙම නැත්නම් පාලනය තියෙන්නේ චම්පිකලාට නම් අපිට ප්‍රශ්නයක්වත් නෑ වගේ. හැබැයි ප්‍රශ්න තියෙන මේක පාලනය කරන්නේ චම්පික ඇමතිවරු නෙමෙයි රාජපක්ෂ පවුල. මම දැන් අපි ජනාධිපති වර්ණයේදී ඉදිරිපත් කරපු සංඛ්‍යා ලේඛන තවමත් නිවැරදි. පවුගේ අවුරුදු 4 තුන මේ ආණ්ඩුව පැත්තෙම හිටපු ආර්ථික විශ්ලේෂඥයෙක් වෙන ඉන්ද්‍රරත්න මහාචාර්ය ඉන්ද්‍රරත්න මහත්මයා කියපු සංඛ්‍යා ලේඛන අනුව ලංකාවේ ආදායම ජලජාතික නිෂ්පාදනය කෝටි 35000ක් 40000ක් අතර ප්‍රමාණය දූෂණයට බෑවේ. ලෝක ආර්ථික සංසදය World Economic Forum 2008 වාර්තාවේ අනුව ලංකාවේ තියෙන බරපතල ප්‍රශ්න 10න් දෙවනි තැන හිමි වෙන්නේ දූෂණයට.